හැමෝටම සුබ දවසක්. ඔන්න වෙනදා වගේම අදත් අරගෙනාව වෙනස්ම විදිහේ චිත්‍රපටයක්. මේ කතාවේ වෙන්නේ ලිංගික බෙලහීනතාවක් සහිත පුද්ගලයෙක් කාන්තාවන් කෙරෙහි වෛරයෙන් කාන්තාවන් ඝාතනය කර ශරීරය කොටස් කර සතුටක් ලබන ම්ලේච්ඡ සිදුවීමක්. ඉතින් අපි බලමු කතාවේ අවසානය මොකක් වෙයිද කියලා. මේ චිත්‍රපටය තමා 2011 ආව Murder 2 චිත්‍රපටය. ලස්සන කතාවක් තියෙනවා. රැඳිලා ඉන්න කතාවත් එක්ක. අපි යමු කතාවට. කතාව ආරම්භ වන මොහොතේම සරාගී කාන්තාවකගේ දර්ශනයක් පෙන්වන අතර පුද්ගලයෙක් විසින් ඇය මරා දමනවා දිස්වේ. ඔන්න මේ කතාවේ ප්‍රධාන චරිතය වන අර්ජුන් භගවත් තම දෙමව්පියන්ගේ සොහොන බැලීමට ඇවිත් ඉන්නවා. අර්ජුන් යනු අපරාධ කිරීමට සම්බන්ධ මුදල් වලට කෑදර හිටපු පොලිස් පරීක්ෂක නිලධාරියෙක්. ඔහු පුරුද්දක් වශයෙන් අනාථ දරුවන්ට මුදල් පරිත්‍යාග කරන්න පල්ලියට එන අතර එහෙත් ඔහු දෙවියන් වහන්සේ විශ්වාස නොකරන පුද්ගලෙක්. අඩනිරුවත් ඡායාරූප නිරූපිකාවක් වන ප්‍රියා සමග අර්ජුන්ට සම්බන්ධයක් පවතින අතර එය ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට මිස ආදර සම්බන්ධතාවයක් නන් නෙමේ. ඉතින් මේ නගරයේ ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන යන සමීර් එනවා අර්ජුන්ව හම්බෙන්න. ඔහු අර්ජුන් සමග ගනුදෙනුවකට එනවා. මේ සමීර් ගාව සිටින ගණිකාවන් දිනෙන් දින අතුරුදහන් වන අතර එය විසඳා දැමීමට අර්ජුන්ට බාර දෙනවා. ලක්ෂ පහක මුදලකට අර්ජුන් මෙම වැඩේ බාර ගන්නවා. ඉතින් අර්ජුන් දැන් මේ සිදුවීම ගැන හොයන්න පටන් ගන්නවා. අන්තිමට අතුරුදහන් වුණ ජොටි කියලා කාන්තාවකගේ ෆෝන් එක අර්ජුන්ට ලැබෙනවා. ඊට පස්සේ අර්ජුන් සමීරව හම්බෙන්න යනවා. අර්ජුන් සමීරට යෝජනා කරනවා සිංහෙක් අල්ලන්න එළුවෙක්ව බිල්ලට දිනවා වගේ අපිට ඌව අල්ලන්න කෙල්ලෙක්ව දෙන්න වෙනවා කියලා. ඔහුගේම අවදානමට අකමැති වුණත් වෙන කරන්න දෙයක් නොමැති නිසා කැමති වෙනවා. ඉතින් මේ ඝාතකයා වෙනද වගේම කාන්තාවක් ලබා ගන්න කතා කරනවා. මෙයාලා කලින් දවසේ රැකියාවට ආව රේෂ්මව යවන්න තෝරගන්නවා. ඉතින් මේ රේෂ්ම කියන්නේ දුප්පත් පවුලක අහිංසක බාල වයස්කාර ගෑනු ළමෙක්. මේ පවුල ගොඩක් ආර්ථික අපහසුතාවලින් දුක් විඳින පවුලක්. ඉතින් රේෂ්ම මේ රැකියාව තෝරගන්නේ තමන්ගේ නංගිටත් උගන්නලා අම්මව ණයවලින් නිදහස් කරලා එයත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙයි. ඉතින් මේ සිදුවීම් එහෙම වෙනකොට එදා නත්තල් දවසේ අර්ජුන් ප්‍රියාව හම්බෙන්න යනවා. එදත් මේ දෙන්න වෙනද වගේම ලිංගික එකතු වුණත් විශේෂ දෙයක් වෙනවා. ඒ තමා ප්‍රියා අර්ජුන්ට පළවෙනි වතාවට ආදරෙයි කියනවා. එහෙම කියලා එදා මුළු රෑම ප්‍රියාගාවට වෙලා ඉන්න කියලාත් කියනවා. ඒත් හදිසියෙම අර්ජුන්ට අර හම්බුණු ෆෝන් එකට කෝල් එකක් ඇවිත් අර්ජුන් ප්‍රියාටත් නොකියම යන්න යනවා. ඒ යන අතරේ අර්ජුන්ගේ පොලිසිය මිතුරෙක් වෙන සදාට කෝල් කරලා පොලිසියෙන් උදව් ඉල්ලනවා ඒ දුරකථනාංකයේ ලුහු බඳින්න. ඒත් මේ වෙලාවේ රුසියානු කෙල්ලෙක් සහ ඇමරිකන් කෙල්ලෙක් අතුරුදහන් වෙලා ඉන්නවා මේ ප්‍රදේශයේ. ඒ නිසා පොලිසියට මේ කෙල්ලෝ ගැන හොයන්න එන්න බෑ කියලා කියනවා. ඉතින් මේ අතරේ අර මිනිමරුව රේෂ්මව අරගෙන බෝඩිමෙන් එනවා සිය නිවසට. ඒ ආව වෙලාවෙම රේෂ්මට සැක හිතෙනවා. රේෂ්ම කාට හරි කෝල් එකක් ගන්න හදනවා. මේ මිනිමරුව ෆෝන් එක ඉල්ල ගන්නවා. ඊට පස්සේ රේෂ්මව කාමරයට එක්කයි යනවා. රේෂ්මගේ පළවෙනි අත්දැකීම නිසා කොහොමත් බයේ ඉන්නේ මෙයා. මේ ගෙදර දැක්කහම තවත් බය හිතෙනවා. ඉතින් මේ වෙලාවේ අර්ජුන් ගණිකාවන් අලිවි කරන තැනට ගිහිල්ලා අර කෝල් එන නම්බරය ගැන විස්තර හොයා ගන්නවා. ඔය අතරේ ධීරාජ, ඒ කියන්නේ මිනිමරුව, රේෂ්මට පොඩ්ඩක් ඉන්න කියලා පිරිසිදු වෙලා එන්න යනවා. ඉතින් රේෂ්ම වටාපිටාව බලන්න පොඩ්ඩක් කාමරේ එහාට මෙහාට යනවා. ලේ තැවරුණු ස්ථාන දැකලා බය වෙලා දුවන්න හදනවා. ඒත් ගේ ලොක් කරලා රේෂ්මව ආයේ අහුවෙනවා. දැන් ධීරාජ් රේෂ්මගේ අතපය බැඳලා වද දෙන්න පටන් ගන්නවා. ඉතින් රේෂ්ම අඬනවා, ගෙදර යන්න ඕනේ, අම්මව බලන්න ඕනේ, මාව මරන්න එපා, මට යන්න දෙන්න කියලා. ඒත් ධීරාජ් රේෂ්මට පිහියකින් පහර දෙනවා. ලේ ගලන රේෂ්මගේ ඔළුවට නියනකින් අනින්න හදනකොට ඒක ධීරාජ්ගේ අතේ වැදිලා අත තුවාල වෙනවා. ඉතින් ධීරාජ් අතට බේත් දාගන්න නගරයට යන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේ අර්ජුන්ට ධීරාජ්ව ෆාමසියකදී මුණ ගැහෙනවා. මේ වෙනකොට අර්ජුන් අර ෆෝන් නම්බර් එකට කෝල් ගනිමින් ඉන්නේ. එක පාරට එතනින් රින් වෙන සද්දය ඇහුනහම දැනගන්නවා මිනිමරුව තමා මේ ෆාමසියට ආවි කියලා. අර්ජුන් ධීරාජ් පස්සෙන් ලුහු බැඳලා කොහොම හරි ධීරාජ්ව අල්ල ගන්නවා. ඒත් එතෙන්ට පොලිසියෙන් ඇවිත් දෙන්නවම පොලිසියට අරයි යනවා. අර්ජුන් සමග පොලිසිය වැඩිය හිත හොඳ නැති නිසා අර්ජුන්ව කූඩුවට දාලා ධීරාජ්ගෙන් කට උත්තරයක් ගන්නවා. කට උත්තරේදී ධීරාජ් කියන දේවල් පරස්පර නිසා පොලිස් නිලධාරියාට සැකහිතිලා කෝල් කරනවා ඉහළ නිලධාරියා වන සදාට. සදා ඒ වෙලාවෙම වහලා දාපු ඒ නඩුවේ ෆයිල් ආයේ හොයලා ගන්න කියලා කියනවා.
එහෙම කියලා ඒ වෙලාවෙම පොලිසියට ඇවිත් කොමසාරිස්වරයාව හමු වෙලා මේ කේස් එක ගැන ආයෙ විමර්ශනය කරන්න අවසර ගන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ දීරාජ්ගෙන් ප්‍රශ්න කරන්ඩ මනෝවෛද්‍යවරියක් කැඳවනවා. දීරාජ් වෛද්‍යවරයාට පවසන්නේ ඔහු ගැහැණුන් මරා දමන්නේ ගැහැණුන් පිරිමින්ව රවටා ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නා නිසා බැවිනි. ඉතින් වෛද්‍යවරිය ඉදිරියේ දීරාජ් ලිංගික බෙලහීන පුද්ගලයෙක් බව හෙළිවීමෙන් උරණ වූ දීරාජ් වෛද්‍යවරියටද පහර දෙනවා. ඉතින් රේෂ්මව හොයාගන්නකම් දීරාජ්ව හිරේ තියන්න ඕන නිසා මේ වෙලාවේ අර්ජුන් දීරාජ්ට විරුද්ධව සාක්ෂි එකතු කරනවා. ඒ සඳහා ඔහු දීරාජ්ගේ පවුලේ අයව මුණ ගැසෙන අතර දීරාජ් තම බිරිඳව කූඩුවක දමා වද හිංසා කළ බව හෙළි වෙනවා. ඊට පස්සේ අර්ජුන් සෝනියාව මුණ ගැහෙනවා. එයත් දීරාජ්ගේ වද හිංසාවලට ලක් වී පැන යාමට සමත් වූ කාන්තාවක්. අර්ජුන් පසුව දීරාජ් සමග එකට වැඩ කළ පිළිම සාධන්නෙකුව මුණ ගැහෙනවා. ඔහු පවසන්නේ දෙවිවරුන්ගේ පිළිම සාධන ආයතනයේ යක්ෂයන්ගේ පිළිම සාධන විට ආයතනයේ හිමිකරු දීරාජ්ට බැනවැදීම නිසා දීරාජ් හිමිකරුවද මරා දැමූ බවයි. මේ අතර නිර්මලා පණ්ඩිත් පොලිසියට පැමිණ බලපෑම් කිරීම නිසා දීරාජ්ව නිදහස් කිරීමට සිදු වෙනවා. වහාම ඒ බව අර්ජුන්ට දන්වන සදා ඔවුන් පසුපස හඹා යන්න පොලිස් නිලධාරීන් දෙදෙනෙක්වද යොදවනවා. ඉතින් දීරාජ් තුවාලට බෙහෙත් දාන්න එළියට ඇවිත් තියෙන්නේ රේෂ්මාව පාළු ලිඳකට දාලා. රේෂ්මාට සිහිය ඇවිත් ලිඳේ ඇති උමං මාර්ගයක් දිගේ පැමිණ කැලේට පිවිසෙනවා. තම ජීවිතේ බේරා ගන්න කැලේ මැද්දෙන් දුවගෙන එන රේෂ්මාට දේවස්ථානයක් හම්බෙනවා. එහි පූජකයාට සිදුවීම කියලා රේෂ්මාහි හැංගෙනවා. ඉතින් රේෂ්මාගේ අවාසනාවට දීරාජ් සහ නිර්මලා ගමන අතරමඟ දේවස්ථානයට එනවා. ඉතින් පූජකයා මේ දෙන්න සමග රේෂ්මා ගැන කියනවා. ඒ වෙලාවේ නිර්මලා දැනගන්නවා දීරාජ් ඇත්තටම මිනිමරුවෙක් කියලා. වැඩක් වෙන්නේ නැහැ. දීරාජ් ඒ වෙලාවෙම පූජකයවයි නිර්මලාවයි මරනවා. පසුව දීරාජ් රේෂ්මාවත් හොයාගන්නවා. දීරාජ්ව දකින්නකොට රේෂ්මට මුත්‍රා පවා යනවා බයට. මරන්න එපා කියන ආයාචනා මැද්දි දීරාජ් රේෂ්මාව අමානුෂික ලෙස පහර දීලා මරනවා. ඒ වෙලාවේ අර්ජුන් සහ පොලිස් නිලධාරීන් එතෙන්ට පැමිණියත් ප්‍රමාද වැඩි. රේෂ්මාව මරලා දාලා ඔහු පැනලා ගිහිල්ලා. ඉතින් මේ වෙලාවේ අර්ජුන්ට වරදකාරී හැඟීමක් එනවා රේෂ්මාගේ මරණයට වගකී යුත්තේ තමා කියලා. ඔන්න ඉතින් මේ අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ දීරාජ් තමන්ගේ ඊගාව ගොදුර හොයා ගන්නවා. දීරාජ් එදා පොලිසියේ ඉන්න වෙලාවේ පුවත්පතක පළ වූ ප්‍රියාගේ ඡායාරූපයක් ඉරා සාක්කුවේ දා ගන්නවා. මොකද ඒ තමා දීරාජ්ගේ මීළඟ ගොදුර වන්නේ. දීරාජ් ප්‍රියාට කෝල් කර ෆොටෝ ෂූට් එකකට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. හැබැයි ඒ බව අර්ජුන් දන්නේ නැහැ. අර්ජුන් මේ වෙලාවේ දීරාජ්ව හඹාගෙන ගිහින් දීරාජ්ගේ නිවසට පැමිණෙනවා. අර්ජුන්ගේ අඩිසද්ද ඇහෙන විට දීරාජ් සිතන්නේ ප්‍රියා පැමිණ ඇති බවයි. ඔහු ප්‍රියාට ඇතුළට එන ලෙස පවසනවා. මේ වෙන විට දීරාජ් ගොදුර ලබා ගැනීමට කාන්තා ඇඳුමින් සැරසෙමින් සිටි. ප්‍රියාව බලාපොරොත්තු වත් අර්ජුන්ව දකින දීරාජ් පුදුමයට පත්වන අතර දෙදෙනා අතර ගැටුමක් ඇති වෙනවා. ගැටුමෙන් අර්ජුන්ගේ පාදයකට පිහි පහරක් වදිනවා. දැන් අර්ජුන් දුර්වල වෙලා ඉන්නේ. ඉතින් මේ ගැටුම අතරතුර ප්‍රියා පැමිණෙනවා මෙතෙන්ට. ප්‍රියාව දැක අර්ජුන් පුදුමයට පත්වන විටම අර්ජුන්ගේ ඔළුවට පොළු පහරක් වැදී සිහිසුන්ව ඇද වැටෙනවා. දැන් දීරාජ් තම ගොදුර ලබා ගැනීමට සූදානම් වෙනවා. ප්‍රියාගේ අත්පා ගැට ගහලා විලාපය රෙකෝඩ් කිරීමට රෙකෝඩරයක්ද රැගෙන එනවා. ප්‍රියාගේ විලාපයත් එක්කම දීරාජ් ප්‍රියාට පහර දීමට හදනවා. ඒ වෙලාවෙම අර්ජුන්ට සිහි එනවා. සිහි ඇවිත් දීරාජ්ට පහර දෙනවා. ඉතින් අර්ජුන් දීරාජ්ට පිහියෙන් අනින්න හදනකොටම සදා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම එතෙන්ට එනවා. ඔවුන් කියනවා මරන්න එපා කියලා. ඉතින් දීරාජ් මේ වෙලාවේ බොහොම අමාරුවෙන් රෙකෝඩරය අරගෙන රේෂ්මා ජීවිතයේ ඉල්ලා විලාප තැබූ හඬපටයක් ප්ලේ කරනවා. රේෂ්මගේ වේදනාබර හඬ ඇහෙන හැමෝගෙම හිත් වේදනාවෙන් සහ කේන්තියෙන් පිරෙනවා. ඉතින් ඒ වේදනාව දරාගන්න නොහැකි වූ අර්ජුන් දීරාජ්ට පිහියෙන් ඇනගෙන ඇනගෙන යනවා. සදා එතනින් අර්ජුන්ව ඉවත් කළද ඒ රෙකෝඩින් එකෙන් දැනුණු වේදනාව නිසා සදාද දීරාජ්ට වෙඩි තියෙනවා. ඉතින් මේ සිදුවීම් සියල්ලගෙන් පස්සේ දීරාජ්ගේ ළිඳ සොයාගෙන අනෙක් කාන්තාවන්ගේ සිරුරු ගොඩ ගන්නවා. ඉතින් අර්ජුන් තීරණය කරනවා ජීවිත කාලේ පුරාවටම රේෂ්මාගේ පවුලට සියලුම වියදම් ලබා දෙන්න. කතාව අවසානයේ අර්ජුන් ප්‍රියා සමග පල්ලියට යන අතර ඔවුන් දෙන්නට දෙන්නා ආදරය කරන බව අවබෝධ කරගන්නවා. අර්ජුන්ට දෙවියන් කෙරෙහිද විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් මේ කතාව නම් සතුටු අවසානයකින් කෙලවර වෙන්නේ නැහැ.
ප්‍රියා සහ අර්ජුන් එකතු වුණත් අහිංසක රේෂ්මාගේ ජීවිතයේ නැතිවීම ඛේදවාචකයක්. ඉතින් අපි තේරුම් ගත යුතු කරුණක් මෙතන තියෙනවා. වැරදි වෘත්තියක යෙදෙන කාන්තාවන් අතරින් ඇතැමුන් ඒ තත්ත්වයට පත්ව ඇත්තේ සමාජයේ වැරදි නිසා මිස තමන්ගේ ආශාවෙන් නොවන බව. ඔවුන්ව පිළිකුල් කිරීමට ප්‍රථම ඔවුන් පිටිපස දුක්බර කතාවක් ඇති බව තේරුම් ගත යුතුයි. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. අපගේ නාඩි ටීවී YouTube channel එක subscribe කරන්න. තවත් රසවත් කතාවකින් හමුවන බලාපොරොත්තු වෙමින් සමුගන්නවා.